මන්නාරම පැරණි සතුස ගොඩනැගිල්ල කඩාදැමීමෙන් පසු ඉවත් කළ පස් ඇතුළු සුරුදුන් රැගෙන ගොස් මන්නාරම එමිල් නගර ප්‍රදේශයට දැමු අතර එහි පස් ගොඩක තිබී ඉකුත් මාර්තු 26 වෙනිදා අස්ථි කොටස් කිහිපයක් හමුව තිබුණා. පසුව මන්නාරම පොලිසිය විසින් මේ සම්බන්ධයෙන් මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මන්නාරම මහේස්ත්‍රාත් ඒජී ඇලෙක්ස් රාජා මහතාගේ නියෝගය යටතේ සතුස ගොඩනැගිල්ල පිහිටා තිබූ ස්ථානයේ පරීක්ෂණ කටයුතු ආරම්භ කෙරුණා. පුරාවිද්‍යා නිලධාරීන්, රජයේ රස පරීක්ෂක නිලධාරීන්, අධිකරණ වෛද්‍ය නිලධාරීන් ඇතුළු පිරිසගේ මෙහෙයවීම යටතේ දින 31ක කාලයක් අදාළ පරීක්ෂණ පවත්වා තිබෙනවා. පළමු වන අදීරේ යටතේ පස් ඉවත් කළ කොටසේ අස්ථි කොටස් සෙවීමේ කටයුතු මේ වන විට මතුකරගෙන පවතින අතර ඊට එපිටින් වන අනිකුත් ස්ථාන හාරා පරීක්ෂා කිරීම එහි දෙවන පියවර යටතේ ඊයේ ආරම්භ කෙරුණා. ඒ සඳහා බැකෝ යන්ත්‍රද භාවිතා කර තිබූ අයුරු දක්නට ලැබුණා. අදාළ පරීක්ෂණ කටයුතු වලට එක්ව සිටින කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා මහාචාර්ය රාජ් සෝමදේව මහතා ප්‍රකාශ කළේ මෙම අස්ථි හා හිස්කබල් සොයා ගැනීම සම්බන්ධයෙන් නිශ්චිත කාල නිර්ණයක් මෙතෙක් සිදුකට නොමැති බවයි.